Balang api unne nene kan nene inda gan nene inda gan balang api unne nene kan nene inda gan nene inda gan bulak ita kan gin genen gadak kar gan udawata gan kenek ara gan tamai mamai lath piyak godan denen බුලත් පිටක් සප්පයම් වෙලා හැම අපිත් කතාවට මුළු පුරමුකු එදාස් නවසිය තිස්සතරේ ඔක්තෝබර් පාලුස්වනිදා ගම්පා දිස්ත්‍රික්කේ හල්ගම් පිටිය ග්‍රාමේ ගැමි නිවසකට එන මේ අමුත්තා හැදී වැදී මූලික ඉගෙනීම ලබන්නේ ඒ දිස්ත්‍රික්කේම පාසල් කිහිපයක ඊට පස්සේ ඔහු කොළඹ එනවා ආනන්ද විද්‍යාලයට ආනන්ද ඉගෙන ගනිද්දිම ඩීබී ජයතිලක සාහිත්‍ය සම්මානයත් අමරසේන කලා සම්මානයත් දිනා ගන්න තරම් කලාවට හුරු වූටි මේ තරුණයා දයානන්ද ගුණවර්ධන 1957 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුල් වෙන දයානන්ද අවුරුදු 27 දී තමයි තමන්ගේ පළමුවෙනි වේදිකා නාට්‍ය ඒ කියන්නේ නරි බෑන කරලියට ගෙන එන්නේ උමටද සොබණී කඳුළු සලන්නේ මම නොදානිම් ඉරිහෙල් අරඹේ ඇති මාගේ නිවසට මම ඔබගෙන යන්නම් ඔබ හට හැම සැප එහි දෙන්නම් ඔබ හට හැම සැප එහි දෙන්නම් උමටද සොබනී කනුළු සලන්නේ හේතුව මම නොදනිමි ඉරිහෙල් අරමේ ඇති මාගේ නිවසට මම ඔබගෙන යන්නම් උමටද සොබනී කනුළු සලන්නේ පායන කල ගඟ බඩ ඉඳගෙන ඔබේ හිස පීරන්නම් ඔබේ හිස පීරන්නම් මල් පෙති විසිරුණු සුදු වැලි මතු පිට ඔබගෙන ඇවිදින්නම් ඔබගෙන ඇවිදින්නම් සොඳුරියේ ආදර බස් දෙන්නම් සොඳුරියේ ආදර බස් දෙන්නම් උමටද සොබනී කඳුළු සලන්නේ හේතුව මම නොදනිමි 1962 දී බක්මහා අකුණ නිෂ්පාදනය කරනවා ඊට පස්සේ කාලෙක මේ වේදිකා නාට්‍යෙම රිදී තිරයට එනවා බක්මහා ඩීගේ නමින් මලකින් මලකට ගොස් තැනි බොන්නද මාහිමි බඹරුනි ඔබ සැරසෙන්නේ මාහිමි බඹරුනි ඔබ සැරසෙන්නේ මල්වල හැඩරුව හඳුනා
ගන්නෙ මලකින් මලකට ගොස් පැනි බොන්නේද දානන්ද ගුණවර්ධන නිෂ්පාදනය කරපු වේදිකා නාට්‍ය ගණන 16ක් විතර වෙනවා. මොහුගේ නාට්‍ය අතර කැපිපෙනෙන නම් දෙකක් තමයි ගජමන් පුවතත් ඒ වගේම මధుර ජවනිකා. මේ මధుර ජවනිකා නාටකය අපි නගලක්වන්නේ නළුලිලි එකමතුවේ ආධාර කටයුතු සඳහායි අපි ගැන බොහොම සන්තෝෂ වෙනවා. මේ නාටකය මුලින්ම අපි රඟ දැක්වුවේ 1983 අවුරුද්දේ. කොහොමටත් මේ නාටකය යෙන් අපි සාකච්ඡා කරන්නේ මේ වර්තමාන තත්ත්වයන්ට පසුබිම් වන මේ ඓතිහාසික තොරතුරු. අපි ඒ සඳහා යොදාගන්නේ මේ ඉතිහාස ප්‍රතම නෙමේ මේ ජනශ්‍රුතිය. ඒ කියන්නේ නොඑක් විදිහේ මතිමතාන්තර කතා පුවත් තියෙනවා මේ අපේ ඉතිහාසය පිළිබඳව. ඉතින් අපි ඒවා පළප්‍රයෝජනට ගන්නවා. අපි මේ නාට්‍යයට නම් කරලා තියෙනවා මේ රාම රාවණා යුද්ධයේ පටන් වංශවති ඩුබායියම දක්වා ලක්දිව සසල කළ රංග තරංග කියලා කියනවා. දැන් අපි දන්නවා දැන් රාම රාවණා යුද්ධයේ පිළිබඳව මේ වෘතාන්තයේ තියෙනවා මේ නාට්‍ය දිගටම ඉදිරියට ගෙනියන්නේ කතක එහෙම නැත්නම් අපි එයාට කියනවා ලංකා ආරක්ෂකයා කියලා කියනවා ඉතින් මේ ලංකා ආරක්ෂකයා කියනවා මේ රාවණා රජුලංග පෙරද්දුවේ කවුද ඔහුගේම සහෝදර විභීෂණ රාම කුමාරයාට එක්කවලා ඒක අපි ඉතිහාසයේ කරපු ලොකුම වැරද්දයි කියලා ඒ මොකද රාවණා රජුරෝ ජයග්‍රහණය කළා නම් අපේ රටේ කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ කියලා मिसुरे हतर गाते चंडिया किया मिन्ने तेंत दुन्ना वं पाइंगे कर पत्त गाते खेदिलायांत इतिंग अम्मे इंदला मोटा दखिया लने न पैन विज हत अतिं पाइंगे में उन्न कानू हताई पिस्तोले गनिंग में क्यूव नम पत्तुनो उनी मैं सिंदु पिन्नत मुनिंग वैतुनी नहीं न तांदी मैं सिंदा दुन्नु मारू पारत දානන්ද නාට්‍යකරුවෙක් ගීත රචකයෙක් පමණක් නෙවෙයි ඔහු ගුවන් විදුලි මාධ්‍යයට සුවිසල් සේවයක් කළ ප්‍රවීණ මාධ්‍යවේදියෙක් 1961 දී ගුවන් විදුලියට නිෂ්පාදකවරයෙක් ලෙස එන ඔහු 87-90 කාලයේදී ගුවන් විදුලියේ ශ්‍රවණ පර්යේෂණ අංශයේ අධ්‍යක්ෂවරයා හැටියටත් 90-92 කාලයේ ඉංග්‍රීසි සේවයේ අධ්‍යක්ෂවරයා හැටියටත් කටයුතු කරලා තියෙනවා. දානන්දයන් තුල අප දකින ගේයපද රචකයා හරි අපූරු සුඳුරු අත්දැකීම් වලින් හදවත පුරවාගත්තු සුන්දර මිනිසෙක්. ඇහෙල මලින් ගස් පිරිලා බලන්න හරි ලස්සනයි අඹ රඹුටන් ජම්බු ඉදිලා අද හැම තැන හරි හැඩයි ඇහෙල මලින් ගස් පිරිලා බලන්න හරි ලස්සනයි අඹ රඹුටන් ජම්බු කුරුළුබද්ද රන්සලු විසතුරු සිරිත ආදී චිත්‍රපටවලටද ඔහු ලබා දුන් දායකත්වය අපට කිසිවිටකත් අමතක කරන්න බෑ දයානන්ද සැබෑ මිනිසත්කමේ අපූර්ව සංකේතයක් ඔහු හදිසියෙම අපෙන් සමුගෙන යන්නේ කලා ක්ෂේත්‍රයට පිරවිය නොහැකි හිඩසක් ඉතිරි කරමින් සුන්දරිය ඔබගේ
වන මලානම් සුන්දරිය ඔබගේ වන මලානම් ඉසකලෙහි ඔබ සෙව් බමරිඳු මා සුන්දරිය ඔබගේ Oh, my dear.